වේගයේ ඊළඟ ගාන. ඒකේ කියන ආලෝක වර්ෂයක් සමාන වන්නේ කීයටද කියලා අහනවා. ආලෝකයේ වේගය දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 8යි කියලා. හරි? එතන අපි දන්නවා මේකේ ඔන්න වේගය දීලා තියෙනවා. අපි දාමු S සමානයි UT වගේ එක. ඔය වගේ නිකන් මම මේ අදහස් කියන්නේ AT වර්ගය. ආලෝකේ තරණය වෙන්නේ අන්න ඔය විදිහට තියෙනවා. හරි එහෙනම් මේක යන්න බිඳු වෙලා යන තරණයක් නැහැ. එහෙනම් S සමානයි UT. හරි? එහෙනම් මේක අහන්නේ කොච්චර දුරක් යනවා කියලා ආලෝක වර්ෂයක් කියලා කොච්චරක්ද කියලානේ. එහෙනම් S සමානයි UN එතකොට 3 වැඩි කිරීම 10 8යි. මේකෙන් තප්පරයටනේ. එහෙනම් T කියන්නේ වර්ෂයක්. ආලෝක වර්ෂය වර්ෂයකට ආලෝකයේ ගමන් කරන දුර. ඒ වගේ. එහෙනම් T වන්න ඕන කාලය. අවුරුද්ද හදන්න ඕන තප්පර වලට. හරි. එහෙනම් දවස් නම් 365යි. හරි. දවස් නම් 365යි. දවසට පැය 24යි. හරි. එහෙනම් මිනිත්තු 60යි. මිනිත්තු 60යි. තප්පර 60යි. එහෙනම් 3600 කියලා ගමු. 60 වැඩි කිරීම 60 කියන්නේ 3600යි. ඔය විදිහට. හරි. එහෙනම් මීටර මෙච්චරක් යනවා. හරි. වර්ෂයක් තුල ආලෝකයේ මෙච්චර මීටර දුරක් යනවා. එහෙනම් මේකේ තියෙන කිලෝමීටර වලින් උත්තර දීලා. එහෙනම් මීටර කිලෝමීටර කරන් 10^3 වැඩි කරන්. එහෙනම් 10^3ට මෙතනින් දශම ස්ථාන තුරන් මෙහෙට පයින්. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ 3 වැඩි කිරීම 10 8 වැඩි කිරීම 365 වැඩි කිරීම 24 වැඩි කිරීම 3.6 කිලෝමීටර. හරි කිලෝමීටර ඔච්චර යනවා. මේ හරි ලේසි ගණන්. මේ අමාරු නෑ. හරි.